आय भवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकाश्याय मे मम कविंदु विजयवर्धन प्रथमे नवदान्य सिरस्ताल वेत යලිත් පාර්ලිමේන්තුවේ ගුටි කෙලියක් නූලෙන් බේරෙයි. චමල් සහ ෆොන්සේකා අතර උණුසුම් වාග් ප්‍රහාර. පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තබයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවේ. දංකොටුවේදී පොලිස් බහරයටගත් පොල්තෙල් බවුසර් දෙකේ පිළිකාකාරක අඩංගු බවට තහවුරු වෙයි. समाज माध्ये सरिसरण पार्लिमेंटुयेत कथा बहट लक्कू यापने अमुतु आरक्षकेन डेनमार्के सह इराके कोविड प्रभेद आसादेने उत्तिदने कोलमीन हमुएई मेरठ व्याप्तवन कोविड प्रभेदे विकृति वीमक गन परीक्षण कोविड एन्नते देवन मात्राव अप्रैल 23 वेनिदायिन पसुव प्रथमेन देशीय पुआत රන්ජුන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා අජිත් මාන්නපෙරුම මහතාගේ නම සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තරඟ වෙදි අජිත් මාන්නපෙරුම මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පසුරුවේ නිකුත් කරනු ලැබුවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බව කතානායකවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එය අනුව 2020 මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ පස්වන ස්ථානයේ දිනාගත් අජිත් මාන්නපෙරුම මහතා අදාළ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කරගනු ලැබුවා. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ රට තුල වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කරන බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 66 ඊ යටතේ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවරගෙන ඇති බවයි. එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ අවසරය කලින් ලබා නොගෙන නොකඩවා මාස 3ක් පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී නොවනවා නම් ඔහුගේ රන්ජුන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයා ලබා දුන් තීරණයට එරෙහිව අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළුපටි පැළඳ පාර්ලිමේන්තු සභා වහරයට සහභාගී වුණා. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා. You have allowed a convicted murderer to attend parliament. Of course, we all agree that he has a right to appeal. You have recognized his right to appeal, but you can't recognize Honorable Ranjan Ramanayaka's right to appeal. Why are you treating two people in two different ways? They are 10, they are 15. Kochchara varadi vidiyata tirisam vidiyata mata salakala thiyenawada kiyala. ඒ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්නවා මට කැලෑ උසාවියකින් යුදහමුදාවේ දඬුවමක් දුන්නා මම මාස 8ක් රිමාන්ඩ් කරගෙන හිටියා හිර කරගෙන ඒ දඬුවම දුන්නම අපි උසාවි තුලකට ඇපීල් කරා ඇපීල් තුනව තියෙද්දිත් මට දඬුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ කියන්න මයික් එක දෙන්න මයික් එක දෙන්න පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි තවුන අතර දුන්නේ නැද්ද මේකට එන්න निशाद वेंडा
සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ. උපමන ගුණකලත් දුදනෝ නොවේති යහපත් මාගේ අතින් යම් කිසි සභාවේදී කාගේ හරි ත්‍රිදුණණම් මම පළමුවේ මේක ගැන කඩකට වෙනවා ආචාර්ය හර්ෂද සිල්ලාගරු මන්ත්‍රීතුමා ෆුල් කිට් ඇඳලා බොහොම ඩීසන් පිට සභාවේ ඉන්න ගමන් ඊටම අසීලාචාර සිරස්සලයක් එක්ක ඒ උණුසුම් තත්වය Facebook දාලා මේ සභාවට අගෞරවයක් කරනවා චමල් රාජපක්ෂ මහත්තයා නැගිටලා අයිසේ කියලා මට අත දික් කරලා අයිසේ බොරු කියන්න බාරව මට බැන්නා ඔබතුමා හිටියා උතන චමල් රාජපක්ෂ සරප් ෆොන්සේකා අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හොමාරුවා ඇවිල්ලා බලන්න මේ එන්න ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස් වුණා. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස් වුණා. වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි. ජනාධිපතිවරයා ඊට සහභාගී වූයේ කාරක සභා සභාපති ධුරය විජේබාර ඇමතිවරයාට හිමිවන බැවින්. ජාතික ආරක්ෂාව, නීති හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප්, මත්ද්‍රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වර්තා පැණි විෂය ගණනාවක් එහිදී සාකච්ඡා චවට ලක්වනා මෙහිදී නීති හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍යතාවය අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතෙන් ස්ථාපනයට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළා. ඒ සමගම පොලිසිය පිරිස් බලය වැඩි කිරීම පිණිස ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම 10000ක් අලුතින් බඳවා ගැනෙනවා. එසේම ආබාධිත සහ මියගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් ගෙවනු ලබන වැටුප් සහ ප්‍රශ්න කර සිටියා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතැම් විට ක්‍රියාත්මක වන කණ්ඩායම් කල්ලි සහ එම ප්‍රදේශ ආශ්‍රිතව රටේ පවතින නීතියට
පරිබාහිරව යම් යම් පුද්ගලින් කණ්ඩායම් තමන්ගේ සිතැඟි ආකාරයට විවිධ පාලනයන් ගෙන යාමට දරන උත්සාහයන් පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු වාර්තා වනවා. මේ ආකාරයට යාපනයේ ක්‍රියාත්මක ඉතා මතභේදාත්මක පාලනයක් පිළිබඳ තොරතුරු මෙවන විට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් පවතිනවා. ජාල් මහනගර කවල් පඩේ යාපනයේ මහනගර ආරක්ෂක බලකාය නමින් යාපනයේ මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද බව පැවසෙන බලකායක් යාපනයේ සිවිල් ජනතාවගේ කටයුතු වලට මැදිහත් වෙමින් සිටින බවට අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ඒ සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය රතවාහන හැසිරවීම නගරයේ පිරිසිදු කිරීම මහමග කුණු දැමීම කෙල ගැසීම ආදී වැරදි සඳහාද දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවරණ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය ආරක්ෂකංශ ඇතුළු වෙනත් ආයතන වලට අයිති මෙම රාජකාරිය සඳහා මැදිහත් වීමට මෙවැනි කණ්ඩායමකට හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව අද පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර සිටියා. එකම රටක් එකම නීතියක් නම් අපි දන්නේ විතර එක පොලිසියයි තියෙන්නේ ගරු කතානායකතුමනි. දැන් මේ වෙනකොට යාපනයේ නගරාධිපතිතුමා විසින් වෙනම සිකියුරිටි කණ්ඩායමක් දාලා නගරයේ සියලුම පොලිසිය කරන කාර්යභාරයන් කරන්නේ ඒ සිකියුරිටි කණ්ඩායම. මේ පොලිසිය බාර හිටපු ඇමතුමත් මෙතන ඉන්නවා. මේ දැන් මේ වෙනකොට ඊයේත් මේ කණ්ඩායම තමයි නගරයේ සම්පූර්ණම ට්‍රැෆික් පාලනය කරන්නේ මේ කණ්ඩායම විසින්. වෙනම ඇඳුමක් අඳලා අර පහුගිය කාලේ අර LTT පොලිසිය ඇඳපු ඒ ඇඳුමම තමයි මේ කණ්ඩායම ඇඳන් ඉන්නේ. මේ සම්බන්ධව ආණ්ඩුව දැනුවත්ද මේ සම්බන්ධව කරු කතානායකතුමනි නැත්නම් මේක බරපතල ප්‍රශ්නයක්. නගරයේ සම්පූර්ණ ට්‍රැෆික් එක පාලනය කරන්නේ මේ නගරාධිපතිතුමාගේ මේ සිකියුරිටි කණ්ඩායම. මගේ ළඟ සමාජ දාලවල මේ තියෙන ෆොටෝස් ටික ඔක්කොම තියෙනවා. මම හිතන්නේ මේ හොයලා බලුවොත් හොඳයි කියලා මම අද හවස තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව. කරුණාකරල තමුස්නාංශේ පැමිණෙන්න සියලුම නිලධාරීන් ඉන්නවා. එතකොට අපට හැකේක පිළිගන්න. ඒකේ සභාපතිතුමා PPDP පක්ෂයේ සම්පූර්ණම සපෝට් කරපු ආපු සභාපති තමයි. ඔබතුමා කිසි අප විදියට කරලා තියෙනවා. PPDP තමයි ඒක සභාපති. ඔව්. දැන් යාපනයේ පොලිසියට වගකීමක් නැද්ද? එතකොට මේ ට්‍රැෆික් එක පාන. ඒක 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 හවස කතා කරනවා කියලා එමෙතුමා කිව්වා. මෙවැනි ක්‍රියා පිළිබඳව කඩිනමින් රජය සහ ආරක්ෂකංශ මෙන්ම ඊට අදාළ සියලු අංශ මැදිහත්ව අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. දඟකොටුව ප්‍රදේශයෙන් පසුගිය දා සොයාගත් සැක සහිත පොල්තෙල් බවුසර් දෙකෙහි අඩංගු පොල්තෙල් වල පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් අඩංගු බවට අද තහවුරු වී තිබෙනවා. සමාගම් තුනක් විසින් මෙරටට ආනයනය කරන ලද පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බවට පරීක්ෂණ ත්‍රිත්වයකින් තහවුරු වීමත් සමග ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහට ලක් වුණා. ඒ අනුව විෂ පොල්තෙල් පාරිභෝගිකයා වෙත ලැබී ඇද්දයිද යන්න සොයා බැලීම සඳහා දිස්ත්‍රික්ක 25න් අහඹු ලෙස සාම්පල පහ බැගින් ලබාගෙන පරීක්ෂණද සිදු කළ අතර එෙහිදී සාම්පල් 55ක ප්‍රතිඵල අනුව මිනිසාට අහිතකර නොවන ආකාරයට ඇෆ්ලොටොක්සින් සාම්පල් කිහිපයක තිබී හමු වූ බවයි අදාළ නිලධාරීන් ආශෝකලි. මේ අතර දඟකොටුව ප්‍රදේශයේ තිබී පසුගිය දා සොයාගත් පොල්තෙල් බවුසර් වල ලබාගත් සාම්පල වල ප්‍රතිඵලද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම බවුසර් වල තිබූ පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරක අඩංගු බවට මේ වන විට තහවුරු වී තිබෙන අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ පරීක්ෂාව සිදු කර ඇති බවයි ප්‍රකාශ කළේ. මෙලෙස පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වන බවත් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ වෙත යොමු කළ සාම්පල් වල අදාළ බලාපොරොත්තුවෙන් සිටින බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරනවා. මේ අතර ජනාධිපතිවරයා විසින් පසුගිය දා පාම් ඔයිල් ආනයනය කිරීමට තහනම් කළේ මහජන සෞඛ්‍යට අහිතකර නිසා බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද පෙරවරුවේ පැවති සත්‍යග්‍රහය අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ පූජ්‍ය ජඹුරේවිල චන්ද්‍රරතන හිමියන් අද රාත්‍රියේ පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. පොලිසිය සහ රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත වැටුප් සහ දීමනා ගෙවන ලෙසට ඉල්ලා මහජන යුතුකම් කේන්ද්‍රය විසින් අද දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කරනු ලැබුවා. එහිදී උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පොලිසිය පැමිණි අතර පුද්ගලයෙකු විසින් පොලිස් ජීප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. අනතුරුව උද්ඝෝෂණයක් පවත්වා අයුතු ලෙස ජනතාව ඒකරාශී කිරීම සම්බන්ධයෙන් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේ වෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
डेन्मार्क सह इराके व्याप्त वेमिन पवतिन कोविड वायरस प्रभेद आसादितीन तिदिनकु कोलंबिन हदुनागेन तिबेनवा एमेन्म ब्रितान्य वायरस प्रभेदे आसादितीकु पिलिबंदवद तोरतुरु तहवुरु वी एति बवयि श्री जयवर्धनपुर विश्वविद्यालये आसात्मिकता प्रतिशक्ति विद्या सह शल्य जैव विद्या आयतने अध्यक्ष वैद्य चांदिम जीवंदर महता प्रकाश कले बी एक हारसे को लाने लोके गत्ताम पास मे श्रीलांकीय प्रभेदी विद्यता हनुनादने के लोके गत्ताम पास अणु हतरक्म मे लीनेज रदाल डेटा तीन लंका मे कपी लांकीय आवेदिक प्रभेद मेके तमय मे पनस्पति सहदने वार्ता मे तीस अभी हनुनागत सपुगस्कंदे सपुगस्कंदे प्रबल से पतिरुना ये विधान में वैरस इधर बात्र मूल्य मन्नारम यापन कोलंब कैगा प्रदेश वाली मे रोगी हमला बी एक हर सिकापेदी अम्म विकृति तापी हम आगे तीन बी एक हत एक हिंगल वेरियंट दाल अभी हदने हाँ तीन वे सीएल दिन वे क्वारंटाइन सेंटर्स इन कट्टिया दास मुद्दे आश्रित भागिया मे अवस्था तब दिन जान अनुक्रम दक्षिण आफ्रिका प्रभेदे ससन दिन वकील भागने तीन मे दिदनाम वार्ता क्वारंटाइन सेंटर्स दिदना खटार रटे सीट पेमीन लंका बी एक हर से बीसी अट කියන ප්‍රභේදය ප්‍රධාන වශයෙන් ඩෙන්මාර්කයේ තමා තියෙන්නේ. මේ ප්‍රභේදය ලංකාවේ අපි හඳුනාගෙන තියෙනවා කොළඹ ආශ්‍රිත. ඉතින් කොළඹ යම් යම් තැන්වල වාර්තා වුණා. ඉතින් මේක ප්‍රබල ලෙස පැතිරිච්ච එකක් නෙමෙයි ලංකාවේ. හැබැයි මේ අවස්ථාවේදී අපි 3 දෙනෙක්ගෙන් වාර්තා වෙලා තියෙනවා මේ B1428 ප්‍රභේදය අපි දැන් මේ කොළඹ නගර සභාවය සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඒගොල්ලන් පරීක්ෂණ ඉදිරියට කරගෙන යාවි. ඊට අමතරව B1165 කියන ඉංගලන්තයටම ආධුනික ප්‍රභේදයක් ලංකාව තුළින් නැවතත් හඳුනලා තියෙනවා. ඒකත් අප්‍රේල් මාස 23 වනදායින් පසුව මුල් අවධියේ ප්‍රථම මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබා දීම ක්‍රමානුකූලව අදාළ වකවානුවට අනුකූලව මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසන වල ඉඳගත්තා නම් හොඳයි දැන් මේ දෙවෙනි මාත්‍රාව ගැන ක්‍රියා කරනු ඇත ප්‍රවෘත්ති අවසන් යලිත් හමු වෙමු දැසන 6ට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.